සුබසන්ධ්‍යාවක්. ගෙවෙනිදා ඔස්සේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්තී දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප්. අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක්. හමුදා බහරේ තිබූ උතුරේ ඉඩම් නිදහස් කිරීම 90%කින් අවසන්. සේනා මර්ධන වැඩපිළිවෙල රට පුරා. ඉන්දිය 70 වන ජනරජ දින සැමරුම උත්කර්ෂවත්ව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් රජයෙන් වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙහෙයුම් රාජකාරී කටයුතුවලදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මෙන්ම යැපෙන්නන් මෙත අවුරුදු 55ක් දක්වා වැටුප් සබ් දීමනා ගෙවීම සිදු කළා. එම දීමනාව ජීවිතාන්ත දක්වා ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පියවරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමට නියමිතයි. ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් ලබා දීමට පියවරගෙන ඇති බවද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී සඳහන් කෙරුණා. එම රණවිරුවන්ගේ ඉල්ලීම් 8ක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබුණා. එම සියලු ගැටලුවලට විසඳුම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් මෙවන විට පියවරගෙන තිබෙනවා. ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබුණා. රණවිරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් රණවිරු ගැටලු විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිරන්තරයෙන් සිදු කරන මැදිහත්වීම මෙහිදී ප්‍රශංසාවට ලක් වුණා. අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නකොට අපිට තියෙන එකම පිහිට තමයි අපිට ලැබෙන වැටුප. ඒ වැටුප ලබා ගන්න අපි කොච්චර උත්සාහ කරත් ගොඩාක් දුරට ඒක එළි වෙන නොවන සීනියක් වගේ පාරියක් දෙනවා. නමුත් අපිට වාසනාවට වගේ අධිකාරු ජනාධිපතිතුමා ඍජු තීන්දුවක් දුන්නා. අනිවාර්යයෙන්ම මේ රණවිරුවන්ට මේ ජීවිතාන්ත දක්වා වැටුප දිය යුතුයි. අධිකාරු ජනාධිපතිතුමනි, ඔබතුමාට බොහොම පිං. ඔබතුමා මතු ආත්ම භවයන් වලදී මේ මාතෘභූමිය අපිටම රටේ නායකයවලා උපදින්න ඔයගේ හැඟීම් දැනීම් තියෙන පුද්ගලයෝ බොහොම අඩුයි. රණවිරුවන්ගේ උවමනාවන් අවශ්‍යතාවයන් දන්න ජනාධිපති කෙනෙක් මේ රටට බිහිවීම සම්බන්ධව අපි ගෞරවය පුද කරනවා. ජීවිතේ අපි සදාකාලිකව බලා ගන්නට එතුමා පොරොන්දු වෙලා ඒ කටයුතු කරන සම්බන්ධයෙන් සමස්ත රණවිරු ප්‍රජා වේරුවෙන් අපේ ගෞරවනීය ස්තුතිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම මේ අවස්ථාවේ පුද කරන්න කැමතියි. ඇත්තම කියන්න සතුටුයි. අද අතිගරු ජනාධිපතිතුමාගේ මේ තීරණය මත ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහයෝගය මත මියගිය රණවිරුවගේ බිරිඳගේ වගේම ආබාධිත සොහොයුරන්ගේ පැතුම් මත ඉටු වුණා. ඒ අවුරුදු 20න් අහිමි වෙච්ච ඒ ආදරේ, ඒ සෙනෙහස කවදාත් අපි අතරින් මැරෙන්නේ නැහැ. ඒ වේදනාව මිලක්කෝ අඩු වෙන්නේ අපිට ඇත්තටම දරුවන්ගේ දේ කරනකොට. අපි මේ දරුව හදන්නේ මේ රණවිරුවගේ නාමේ රටට ගේන්න. අපිට සතුටුයි ඇත්තටම. අපි මැරෙනකන් ඒ දරුව වෙනුවෙන් රණවිරුවගේ නාමේ රකල දෙන්න අපිට පුළුවන්. ජනතාවට බරක් නොවන ලෙස අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කිරීමට කටයුතු සලසන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. පාවාන් හා සම්බන්ධ අලෙවි ප්‍රදර්ශනයේ දෙවන දිනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ පාවාහන් හා සම්බන්ධ නිෂ්පාදකයන්ගේ සංගමය එක්ව 11 වරටයි ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයට ඉන්දියාව, පාකිස්තානය සහ චීනය ආදී රටවල් නියෝජනය කරමින් සම්බන්ධ අලෙවිකරුවන් එක්ව සිටියා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වුණා. ජනතාවට බිලක් වැඩි නොවන විදිහකට අපි කටයුතු කරනවා. පාරිභෝගිකයට කියන කිසිසේත්ම මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි අධික මිලට ගන්න ඒවා නැති කරලා දොර දීර්ඝ අඩුම වියදමට විදුලිය උත්පාදනය කරන වැඩපිළිවෙළ අපි කටයුතු කරනවා. ව්‍යවස්ථාව පිළිබඳව දැන් ලොයික් මත දරන අපි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළා නෑ. දැන් ඉදිරිපත් කළ තියෙන සියලු දෙනා අදහස් මේකෙන් හොඳ ගුණාංග එකතු කරලා අලුත් රටට හදවතින් ගෙන ව්‍යවස්ථාවක් මිසක් බලහත්කාරයෙන් ගෙන ව්‍යවස්ථාවක් ගෙනක නොවේ අවශ්‍යම. ජාතිවාදී කතා නොකියන සේනා දළඹුවාගෙන් කෘෂි වගාවන් බේරා ගැනීමේ ජාතික වැඩසටහන අද ආරම්භ වුණා. ඒ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ හුරුළු ඇල පෝෂිත කලාපෙන් සේනා දළඹු මර්ධන ජනාධිපති කාර්යසාධන බලකායේ මෙහෙවීමෙන් මෙම දළඹුවාකින් සිදුවන ව්‍යසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හුරුළු ඇල කලාපයේදී ආරම්භ වුණා.
දඹුල්ල පැල්වෙහෙර කෘෂි විද්‍යාලයේ කෘෂි උපදේශකයින් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ උපදේශකයින් මෙන්ම කෘෂි විද්‍යාල උසස් ඩිප්ලෝමාව හදාරන සිසු සිසුවියන්ද ඊට එක්ව සිටියා. මඩාටුගම, ගල්කිරියාගම, කලුන්දෑව, සීගිරිය පලුගස්තමන යන ප්‍රදේශවල මෙම වැඩසටහන් ක්‍රියාවට නැන්ුණා. අපි කන්නේ මුලින්දම ගොවි මහතුරුන්ට මේ හානි එන්න පුළුවන් කියන එක සහ ආවගම දැනුවත් කිරීම වැඩසටහන් කරා. සහ සුදුසු කෘෂි රසායන විශේෂයෙන් කෘමිනාශක වර්ග හතරක් කෘෂි දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණා. ඒ නිසා අපිට යම් ප්‍රමාණයකට මේක පාලනය කරගන්න පුළුවන් වුණා. අලු ඉසීම, කොහොම නිසාරකයේ දීම සහ වෙනත් ශාක පත්‍ර සාරණ යෙදීම වගේවත් කරා. ඒවත් යම් සාර්ථකත්වයක් දැක්කා. මේ රටේ ඉන්න සියලුම දෙනා මේකට වැඩි දියුණු බහින්න ඕනේ. බැහැලා මේක සාර්ථකව මර්ධනය කරොත් ජාතික වැඩසටහනක් විදිහට අපිට මේක කරගන්න පුළුවන්. සේනා දලපු මර්ධනයට යෙදු කාබනික රසායනෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඌව පරණගම ගොවි සංවිධාන හා තාක්ෂණ නිලධාරීන් පවසනවා. මෙම රසායනය මගින් දලබුවා බෝවීමද වැළකී ඇති බවයි එම පිරිස පෙන්වා දෙන්නේ. මේ වගා භූමියට දවස් කිහිපයකට පෙර ලොකු හානියක් ඇවිල්ලා තිබ්බා. මේ හානියට අපි අපේ හදාගත්ත දේශීය ඖෂධ වලින් නිෂ්පාදනය කරපු මේ බෙහෙත් එක අපි පාවිච්චි කරා. පාවිච්චි කරාට පස්සේ දැනට තියෙන විශේෂත්වය තමයි මේ හානිය සම්පූර්ණ මෙතනදී පාලනය වෙලා විනාශයට පත් වූ භෝගය නැවත නියමාකාරයෙන් වර්ධනය වෙනවා. අපිට මේක බාර දුන්නා මේ වගාව නැතිලා ගියොත් කමක් නැහැ මේ දරඹුව නැති කරමු කියලා. අපි දැන් කරපු උත්සාහයෙන් බෙහෙත් පාරවල් තුනක් මෑ කරලා දැන් තුන්වෙනියට මේක සම්පූර්ණ සාර්ථක කරලා තියෙනවා. නැවත මේ වගාව යථාර්ථත්වයට පත් කරලා තියෙනවා. විශේෂත්වය තමයි මේ කිසිම වගාවට ආපෝ පැතිරලා ගිහිලා නැහැ මේ බඩේරිඟු වල මුල හරිය කොළ කණක් ගතියක් තිබිච්ච හින්දා ද්‍රාවණයක් ගෙනල්ලා දුන්නා විහිින්න කියලා. ඔය එක ගොඩාක් සක්සස් වුණා. සම්පූර්ණම කන්ට්‍රෝල් වෙලා තියෙනවා. දැන් නම් එකෙක් දෙන්නෙක් ඉඳලා ඉස්සලා හවුනොත් නිසා කුණුත්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි. කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් සේනා දලබුව මර්ධනය කර ගැනීමට හැකි වූ බව මහවිලච්චිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. ගහන්න ගිය පුතෙල් අපි ඒ උපදෙස් දුන් ආකාරයට ගැව්වා. ගහපින්දා හානිය ගොඩාක් දුරට නැහැ. පිට හඳුන්නා දුන්න තෙල් වර්ග කීපයක්. ඒක අපිට ඉස්සෙල්ලම ගන්න කිව්වා ට්‍රිබොන් කින් තෙල්. ඊට පස්සේ අපිට කොරජන් කින් තෙල් වර්ගයේ හඳුන්නා දුන්නා. ගොවි මහතුරුන්ගේ කැපවීම සහ උනන්දුව මත මේ සත්තා පාලනය කරගන්න පුළුවන් වුණා. මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම මෙම වසර අවසන් වන විට නිම කිරීමට හැකිවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පිළිමතලාවේ පැවති උත්සවයකට එක්වීමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දැන් ඒක හදනවා මීරිගම කුරුණෑගල කොටස මේ අවුරුද්දේ අන්තිමට ඉවර වෙනවා. මේ අධිවේගී මාර්ගයේ පරිසර සහ දෙවනි හදියරවල ඇස්තමේතු කරාට වඩා රුපියල් කෝටි 4000ක් වැඩිපුර මුදල් වෙන්කලා තියෙනවා. ඒක කෝප් වාර්තාවේ සඳහන් වෙනවා. ඇමතිවරු ඇස්ටිමේට් හදන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ඒව නිලධාරීන් හදන්නේ. ඒව කෝප් කමිටිය අහන්න ඕන ඇයි වැඩි උනේ කියලා. දකුණු අධිවේගී මාර්ගයේ ඇස්ටිමේට් එකට වඩා 140ක් වැඩි උනා. දැන් දකුණු අධිවේගී මාර්ගයේ හදනකොට යටින් වතුර ගලා බහින්න ක්‍රමයක් තිබෙන්නේ නැහැ. කොළඹ ඉඳලා ගාල්ල දක්වා වේල්ලක් බැන්දේ. නමුත් අපේ රජයේ බලයට පත් වුණේ පස්සේ ගාල්ලේ ඉඳලා මාතර ඒ කොටස් වල යටින් වතුර යන්න පාලක් රාශියක් ඉදි කෙරුවා. ඒතකොට අනිවාර්යයෙන්ම ගානේ වැඩි වෙනවා. කෙටි මාර්ගවලින් බලය ලබා ගැනීමට උත්සාහ දරන කණ්ඩායම් රට තුළ ජාතිවාදය සහ අන්තවාදී වැපිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගායත්‍රිපුරම් උදාගම්මානයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අම්පාර තිරුක්කෝවිලි ඉදිකළ ගායත්‍රිපුරම් උදාගම්මානයේ ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 35කින් සමන්විත මෙම ගම්මානයට රජය වැය කළ මුදල රුපියල් 1,300,000ක් අඩු ආදායම් ලාභින් සිය දෙනෙකුට විසිරි ණය ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රසක්ද මිට සමගාමීව සංවිධානය කර තිබුණා. අද රට විනාශ කරන අන්තවාදී කොට්ටාස සුපුරුදු පරිදි රට ගිනි තියමින් ජාතිවාදයේ අවුස්සමින් රට සම්පූර්ණ ගිනි කන්දක් බවට පත් කරන්නට කටයුතු කරනවා. ඒ මොකද ඒ අයගේ ජයග්‍රහණය අය හිතනවා ජාතිය මත ආගම මත පදනම් වෙයි කියලා. ඒක වැරදි මිත්‍රවරුනි. යමෙකුගේ ජයග්‍රහණයේ පදනම් වන්නේ මහජනතාවගේ තෘප්තිමත් භාවය තුළ. ඒ ජාතිවාද වලින් දිනන එකම කොට්ටාසය රටක් නොවේ, රටේ පුරවැසියනුත් නොවේ, දිනන්නේ දේශපාලකයන්. මේක දකුණෙත් සිදු වෙනවා, මේක උතුරෙත් සිදු වෙනවා, මේක නැගෙනහිරත් සිදු වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ අන්තවාදී දේශපාලනය සම්පූර්ණයෙන්ම අපි ඉවත් කරන්නට ඕන. ගාල්ල ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය 23 වනදා ගාල්ල, බුස්ස, රත්න උදාගම පදිංචි රෂින් චින්තක සහ මංජුල අසේල කුමාරයන් දෙදෙනා මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. එම පිරිස පොලිස් නිලැඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. තම පියවරුන් සුවදෙන්නයි ඉල්ලමින් ඔවුන්ගේ දරුවන් හඬා වැටෙනවා. මං
මෙමෙ දින ආස්වාදන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් ගාල්ලකුළුම ප්‍රධාන මාර්ගය අවිර කරමින් විරෝධතාවක නිරත වුණා. විනාඩි 45ක පමණ කාලයක් විරෝධතාව පැවති අතර දින 7ක් තුල මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන බවට සහකාර පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා ලබා දුන් පොරොන්දුවට අනුව විරෝධතාව අවසන් කෙරුණා. මේක රැග්ගම් පොලිසිය ඉවත් කරා. ගාල්ලෙන් කරන්නේ සතියක් දෙන්න. උතුරු පළාත තුළ යුද හමුදාවේ කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබූ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් සහ රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් නිදහස් කිරීම මෙවන විට 90%කින් පමණ අවසන්ව ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසනවා. අවතැන් නුවන් යළිපදිංචි කිරීමේ අනුව කඩිනම් කළ හැකි බවයි ආණ්ඩුකාරවරයා අයිටින් ප්‍රත්‍යක්ෂ වෙත ප්‍රකාශ කළේ. ජාතිවාදී කතා නොකියන නායකයෙක් හිටනාට පෙන්නේ මෛත්‍රීපාලව. අපේ ජනාධිපතිතුමාව කොහොමද අපි ඉස්සරහට මේ කටයුත්ත නිසා යුක්තිය හා සාධාරණත්වය සියලු ජනයාට සිදු වෙන්නේ කොහොමද කියන එකයි. එනේ ඒ තර්කයේ උඩ පළවෙනිම අපිට ඉඩම් නිදහස් කර ගැනීම සිදු වෙනවා. මේ මොහොත වෙනකොට අපි දන්නවා දත්තයන් අනුව මා සම්පූර්ණ විස්තරයක් ඉල්ලලා තිබෙනවා මේ සටතුන තුළදී හමුදාව විසින් පෞද්ගලික ඉඩම් සහ ගෙවල් රජයේ පෞද්ගලික ඉඩම් සහ ගොඩනැගිලි 90%ක් වොන් අතහැර ඔවුන්ගේ කඳවුරු කරා ගමන් කරන අවස්ථාවක් මේක. මේ අතර යුද හමුදාව බහරේ පැවති උතුරේ ඉඩම් අක්කර 54ක් යලි ඒවායේ හිමිකරුවන්ට බහර දීම සිදු කෙරුණා. ඒ 56 වෙනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ වවුනියාව සහ සෙට්ටිකුළුම ඇතුළු ප්‍රදේශවල ජනතාවට ඉඩම් අක්කර 54ක් යලි පවරා දීම සිදු කෙරුණා. අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ 84 වන ජන්මදිනය වෙනුවෙන් ලේදන්දීමේ පින්කමක් සහ දානමේ පින්කමක් නාරහේන්පිට අභයාරාමයේදී පැවැතුණා. උන්වහන්සේට සුබ පැතීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වුණා. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. අපි දැන් විපක්ෂ නායක කාර්යාලය විවෘත කරලා තියෙනවා. අපි ඉදිරියට ගමන් කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ දැන් කියන තියෙන විදිහට මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ එයාලට. මොකද තුලින් දෙක බලයක් නැහැ. එයාලා එක්කෙනෙක් කියනවා මේක ව්‍යවස්ථාවේ කියලා, තාකට්ටියක් කියනවා ගෙටුම්පතක් කියලා, තාකට්ටියක් කියනවා මේක එහෙම එකක් නැහැ කියලා. ඉතින් කොහොම වුණත් රටේ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. ඔය ඉතින් ලෑස්ති ඕන කෙනෙක් ලෑස්තිනේ. හැබැයි ඉතින් දිනන පරදිනේක තමයි කට්ටියට තියෙන ප්‍රශ්නේ. මේ අතර ජපානයේ කියෝඩා ප්‍රවෘත්ති ආයතනයේ මැදිවේදී ඩෝටා එන්ඩෝ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ විජිරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්තුණා. රටේ සම්පත් විකිණීම වෙනුවට ඒවා උපයෝගී කරගනිමින් රට සංවර්ධනය කරගෙන යා හැකි බවයි ඩෝටා එන්ඩෝ මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. නව ව්‍යවස්ථා කෙටුම් පතක් පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. අද වෙනකොට මේ ආණ්ඩුවේ නායකයා සුමන්දිරන් මහත්තයා මේ නායකයින්ට අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික නායකයෝ සහ මේ රටේ ජනතාව පැහැදිලිවම එයාට වරමක් දීලත් නැහැ. මේ අය දැන් සූදානම් වෙන්නේ මේ රට අනාථ කරලා නන්නත්තර කෑලි කෑලි වලට කඩලා දාලා හරි තමන්ගේ බලය රැක ගැනීමට. මේ කතාව ඉතින් 2005 ඉඳලා 2019 වෙනකන් කියන්නේ එක්සත් ජාතික පක්ෂය රට බෙදනවායි කියලා. දැන් එහෙනම් ඉතින් මේ වෙනකොට බෙදිලා තියෙන්න ඕනේනේ. 2015 බෙදෙන්න ගිය රටේ පළවෙනි වතාවට දෙමළ සන්ධානයෙන් කටෙන්ම වචනයකින්ම ගත්තේ පළවෙනි වතාවට ඒකීය රටක් යටතේ ඒගොල්ලෝ ජීවත් වෙන්න එකඟයි කියන වචනේ ගත්තා. අපි වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂය හැටියට එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි කිසි විටක මේ රට බෙදන්න අපි කවුරුත් ලෑස්ති නැහැ. අනිත් එක මේ ව්‍යවස්ථා සභාවේ තනියෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නෙමෙයි ඉන්නේ මෙතන. මේ සියලු පක්ෂ නියෝජනය කරලා තමයි මේ ව්‍යවස්ථා සභාවේ ඒ කරුණු කාරණා සාකච්ඡා වෙන්නේ. කිසිම දෙයක් මේ වෙනකොට තීන්දු වෙලත් නැහැ, අවසන් වෙලත් නැහැ. රටේ අනුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි අත් වශයෙන්. මොකද මේ තියෙන ව්‍යවස්ථාව දැන් 19 වතාවක් සංශෝධනය කරලා තිනවා. ඒකේ ගැටුම් තියෙනවා. සාමාන්‍ය කරුණු අවශ්‍ය අවස්ථාවලදී සංශෝධනය කර ගැනීමට හැකි වෙන පරිදි මූලික නීතියක් හැටියට ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. කීප දෙනෙක් එකතු වෙලා හදන එයගේ මතයට අනුව හදන ව්‍යවස්ථාවකට නෙවෙයි සියලු ජනතාවට එකඟ වෙන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපි හදන්න ඕන. මේ රටට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. මේ තියෙන ව්‍යවස්ථාව හොඳටම ඇති. දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ජනාධිපතිතුමාගේ බලතල වැඩි කියලා ඒ දැන් සීමා කරලා තියෙනවා. යම් කිසි සංශෝධනයක් කරන්න ඕන නම් සංශෝධනය කරන්න අපි ලෑස්ති. නමුත් ඩයස්පෝරාවට ඕන විදියට, TNA එකට ඕන විදියට ව්‍යවස්ථා ගේන්න අපි ලෑස්තිත් නැහැ.
ෆෙඩරල් රාජ්‍යයක් ඇතිවීමට විරුද්ධව තමයි මේ රටේ රණවිරුවෝ 30000ක් විතර ජීවිත පූජා කරලා තියෙන්නේ. මේ නොබෙදුන රටක සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන් කැමති තැනක ජීවත් වෙන්නා ජීවනෝපාය සලස ගන්න පුළුවන් රටක් තියෙන්න ඕනේ කියන එක තමයි විපක්ෂයේ වශයෙන් අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයේ අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළුව ෆෙඩරල් ව්‍යවස්ථාවකට කිසිම ආකාරයක සහයෝගය දැක්වීමක් කරන්නේ නැහැ. කරන්න බෑ. චන්ද්‍රිකා මෙතිනියගේ කාලේ 1995 ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථාවක ටුම්පතට පක්ෂපාතීව කටයුතු කරපු කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ වගේම චන්ද්‍රිකා මෙතිනිය උතුරු හා නැගෙනහිර පළාතේ වෙරළ තීරයේ LTTE ට ලබා දෙන ඒ පීටොම් ගණදෙනු ආපු වෙලාවේ ඒකටත් පක්ෂපාතීව වැඩ කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. සුකිත පුරවර වැඩසටහන යටතේ ඉදිකළ කළුතර වාණිජ සංකීර්ණයේ සහ පොදු වෙළඳපොළ ජනතා අයිතියට පත්කිරීම හෙට සිදුවනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ අපනියෝජිත දිනෝෂි දීරසිංහ. අධික රථවාහන තදබදය වගේම ගහක් කොලක් නොපෙනෙන්න ඉහළට ගොඩනැගෙන ගොඩනැගිලි නිසා හැම නගරයක්ම ඉතාමත් වේගයෙන් නාගරීකරණය වෙමින් පවතිනවා. ඒ නිසාම තමයි ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව පරිසරහිතකාමී ලෙස සුකිත පුරවර ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන සුවිශේෂී නගරයක තමයි අද අපි ඉන්නේ. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නව, මුහුදුබඩ දුම්රිය මාර්ගයටත් ආසන්නව, ඒ වගේම කළුගඟෙන් වටවුණු ප්‍රධාන නගරයක් කළුතර කියලා කියන්නේ. කළුතර වැඩ සිටින බෝධීන් වහන්සේ නිසාම සංස්කෘතික වගේම ඓතිහාසික වටිනාකමක් මේ නගරයට ලැබිලා තිබෙනවා. ඒ වටිනාකමින් හෙබි මේ නගරය සුකිත පුරවර ව්‍යාපෘති යටතේ පළමු අදියර හෙට දවසේදී ජනතා අයිතියට පත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන හා වාණිජ නගරය වන්නේ කළුතර නගරයයි. සරු පසින් යුත් භූමියෙන්ද ආකර්ෂණීය වෙරළ තීරයකින්ද සමන්විත මෙම නගරය බස්නාහිර පළාත් මහනගර සැලසුමට අනුව වැදගත් නාගරික බල ප්‍රදේශයක් වෙනවා. බස්නාහිර මහනගර සැලසුමට අනුවයි සුකිත පුරවර වැඩසටහන යටතේ කළුතර නගරය සංවර්ධනය කෙරෙන්නේ. කළුතර ගබඩා වීදිය පොදු වෙළඳපොළ කඩකාමර 158කින් සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 186ක්. දුම්රියපළ පාර වාණිජ සංකීර්ණයේද කඩකාමර 173කින් සමන්විත වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 288ක්. මගී ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මේ පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදයද පළ කරනවා. කළුතර නගර සභා ඉතිහාසයේ ලැබුණු දැවන්තම ව්‍යාපෘති දෙක ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දින විවෘත කිරීම නියමිතයි. කළුතර නගරයට හම්බෙච්ච විශාලම ව්‍යාපෘති දෙකක් පදික වෙළඳුන්ට, නීතිඥ මහත්වරුන්ට, සියලුම කඩහිමියන්ට මේ කඩ ලැබෙනවා. ඇත්තටම සතුටුයි මේ කළුතර නගරයේ දියුණු වෙන එක ගැන. තව තවත් මගේ බිස්නස් එක වැඩි වෙනවා. ඉතින් ඒ සෑහෙන සතුටක් මට. ඔව්, එදා දකින්න කළුතර නෙවෙයි අද ඉතින් තියෙන්නේ. දිනුන වෙලා කළුතර ආසයි. ඉතින් අපේ නගරේ දිනුන වෙන ගැන ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, රජයේ මැතිවරුන් හැම දිනාටම ස්තුති කරනවා. ගොඩාක් ස්තුති කරනවා. අපේ මේ ආර්ථිකයටත් හොඳ පිටුහලක් වෙනවා. දිනුන දකින්න අපි ආසයි, සතුටුයි. මේ වෙළඳ ඉතාමත් දුක්බර වෙළඳ ව්‍යාපාරයක් ගෙනිච්ච ඉඩකඩක් නැහැ, පහසුකම් නැහැ. ඒ විවෘත කිරීමෙන් පසුව සියලුම පහසුකම් ඇතුව කඩ කාමර ලැබෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් මෙයාගේ අපිට පිළිවෙලට රස්සාව කරන්න තැනක් ලැබීම ගැන. මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට හෙටපත් කෙරෙන්නේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු මැති අමතිවරුන් පිරිසකගේද සහභාගිත්වයෙන්. නාගරික, අර්ධනාගරික සහ ගැමි ජීවන රටාව ගත කරන ජනතාව මේ කළුතර නගරේ වාසය කරනවා. ඒ සියලු ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් තමයි වාණිජ සංකීර්ණය සහ පොදු වෙළඳපොළ හෙට දවසේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙන්නේ. සුකිත පුරවරයක සැබෑ ආයෝජනයක් ලෙසයි අපිට මෙය හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. මොබිටෙල් කෑෂ් බඩන්සා වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකෙළිය අද දවස පුරා පැවැතුණා ඒකන්තලේ අග්‍රබෝධි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. අද රාත්‍රියේදී ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීමටයි කටයුතු දා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත මදුසංක මහමිතව. කන්තලේ ආදරණීය ජනතාවත් එක්ක මොබිටෙල් කෑෂ් බොනන්සා වසරේ දෙවන්තව ජයග්‍රාහකයා හොයාගෙන අද අපි කන්තලේ අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයට වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අද උදෑසන පටන් අති විශාල ජනතාවක් තෑගි භෝග දිනාගෙනමින් සතුට විනෝදය සපිරුණු මොබිටෙල් කෑෂ් බොනන්සා මර්සිඩිස් බෙන්ස් වාසනාවේ ජයග්‍රාහකීන් අතරට එකතු වෙනකොට අපි විශේෂයෙන් ආඩම්බරින් කන්තලේ සිට මේ ආදරණීය ජනතාවට මොබිටෙල් එක්ක හදවතින්ම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්
தேகிபோக பேதாகதா துண்டாது ராத்ரிய லங்காவே ஜனப்ரிய ஜனகாந்த கீதரு சுமகின் பிளாஷ்பேக் ரித்மரடாதுரை லசன பிரசங்கேக விஹரியாவு ஒவத்தைக் பேதாகதாகன் ஐடிஎன் ஒசே சமஸ்த ரொடட்டும் ராத்ரி தகையசிட்டு மே சச்சிவி அத்தியக்கியம் பேதாகதா தின்னு அவி சூதானம் கீன பண்ணுவிடு அவி மே தெவந்து வேதிகா பேசிட்டு மதக்கிறான் நிகமதி மே சியல்ல பஸ் பஸ் அவி தகினவா லங்காவே ஆதரணியம் சங்கீத கண்டாயம் கலாவே பிரமுகியா அபி ஆதரவுகிறன் ரோஷான் பிரணாந்து லசன பிரசங்கியா கவி கந்தலேட்டு அரகின விலதின முனவகே தியாக் வேகிது கொகமத உணுசும் அலுத் அத்தகிம கந்தலேட்டு லபே வினேது ரோஷான் ඇත්තරම අද හැම තලයේ කෙනෙකුටම කන්තලේට එන්න පුළුවන් මොකද මොබිටෙල් කෑෂ් බොනන්සා කියන්නේ ලංකාවේ තියෙන දෙවැන්තම දිනුම් මැදීම රුපියල් 50කට බෙන්ස් එකක් හම්බෙන්නේ නැහැ ලෝකේ කොහෙවත් ඉතින් ඒ අනිවාර්යයෙන්ම ඒ සුන්දර වූත් ඒ වටිනාකමින් යුක්ත වූත් ප්‍රසංගය තමයි අද මේ රාත්‍රියේ සිද්ධ වෙන්නේ ඉතින් මම ආරාධනා කරන සිළු දෙනාට දැන් අපි ලහි ලහි සූදානම් වෙන්නේ මේ ප්‍රසංගයේ ආරම්භයට ඉතින් ජනතාව දැම්මම ප්‍රසංග භූමිය තුල ඉන්නවා මම හිතන්නේ අද අතුරු සිදුරු නැතුව පිරුණු තැනක් වේවි කන්තලේ ඒක සජීවීව ITN ගොස්සේ මුළු ලංකාවටම ලෝකෙටම බලා ගන්න පුළුවන් මේ ෆ්ලෑෂ්බැක් ගායන ශිල්පී මේ ඔක්කොම එක්ක අපි කරන මේ ආදරණීය ප්‍රසංගය හොඳයි මේ ආදරණීය ප්‍රසංගය නරඹන්න අපි ඔබට ආරාධනා කරනවා අද රාත්‍රී 10 සිට ස්වාධින් රූපහණියත් එක්ක එකතු වෙන්න අපි ප්‍රසංගය ආරම්භදී යලි හමු වෙන බලාපොරොත්තු වෙන් සම්බන්ධතාවය යලිත් ප්‍රවෘත්ති මැදිරියට ලබා දෙනවා සිරනඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ඉදිරියේදී ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවනු ඇතැයි විශ්වාස කරන බව පූජ්‍ය විතරන්දෙනියේ නන්ද ස්වාමින් වහන්සේ පවසනවා. දැන් මේ නීතිමය පැත්තෙන් අපට උන්වහන්සේ නිදහස් කරගැනීමට අවස්ථාවක් නැහැ. අපේ රටේ ව්‍යවස්ථානුකූලව රටේ විධායක ජනාධිපතිවරයාට අවස්ථාවක් තියෙනවා පොදු සමාව යටතේ නිදහසක් ලබා දීමට. මේ වෙන විට අපේ අස්කිරි මල්වතු මහා සංඝ සභාවල අතිපූජනීය නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම ත්‍රිනිකායේම හාමුදුරන් මහා නායක හාමුදුරන් වහන්සේලාගේ අස්සනින් යුතුව ජනාධිපතිතුමාට ලිපි මාර්ගයෙන් ඉල්ලීම් කරලා තියෙනවා උන්වහන්සේට සමාවත් දීලා නිදහස් කරන්න කියලා. බුද්ධාසන කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා ජනාධිපති සමාව යටතේ හාමුදුරන් වහන්සේට නිදහස ලබා දෙන්න කියලා. ඉතින් ඒ සියලුම කාරණා අපි හිතන ජනාධිපතිතුමා සැලකිල්ලට අරගෙන ඉදිරියේදී යම්කිසි හොඳ තීරණයකට ලැබිලා උන්වහන්සේට නිදහස ලබා දෙයි කියලා. මාතර තිහකොට පහළ විටියල ප්‍රදේශයේ නිවසකට සහ වවුනියාවේ ගෙවත්තකට පැමිණි අමුත්තන් දෙදෙනෙකු නිසා නිවසියන් බියට පත් වුණා. නිවසියන් තද නින්දේ පසුවෙද්දී සුරතල් සුනකයා දෙගින් දිගටම හඬනගන්නට වුණා. මේ පිළිබඳ විපරම් කිරීමේදී දැකගත හැකි වුණේ විශාල පිමුරකු නිවසේ පිටුපස කොටසට පැමිණ ඇති බවයි. බියට පත් නිවසියන් එහා මෙහා දිව යද්දී පිමුරා අසල වූ ගුලකට රිංගා ගත්තා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම සත්වයා අල්ලා ආරක්ෂිතව වනාන්තරයකට මුදා හැරීමට කටයුතු කෙරුණා. මේ අතර වවුනියාව ඖෂධ පිටිය සිල්මාතා ආරාමයේ අසල ගෙවත්තකට පැමිණ සිටි විශාල පිමුරෙකුද අල්ලා රක්ෂිත වනාන්තරයකට මුදා හැරීමට වනජීවි නිලධාරීන් පියවර ගත්තා. මේ පිමුරා දිගින් අඩි 12ක් පමණ වන බවයි එම නිලධාරීන් පෙන්වා දෙන්නේ. හෙරොයින් හා කේරළ ගංජා සමග සැකකරුවන් 5 දෙනෙකු මන්නාර මහා පොතුවැර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව තවත් පුවත් කිහිපයක් කෙටි සටහන තුලින් පොතුහැර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරත සිටි ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොතුහැර පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කළා. සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 130 මිලිග්‍රෑම් 255ක් සුවගැනුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20ක්. කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාර පොලිසියට අනුයුක්ත බට පිරිසක් වැටලීම සිදු කළා. ගංජා තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බවයි නාවික හමුදාව පවසන්නේ. අම්පාර සමන්තුරේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මත්පිටි තොගයක් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සමන්තුරේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත සුගෝභෝගී බස් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම නීති විරෝධී මත්පිටි තොගය සොයාගැනුණේ. සැකරුවන් සතුව මත්පිටි 15,000ක් තිබූ බව සමන්තුරේ පොලිසිය සඳහන් කළා. රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් දැව තොගයක් සමග සැකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. 10 යා ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම දැව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අතර දැව තොගය වැල්ලවායි සිට රැගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ. හෙට දවසේ
දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දිවෙලේ නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට බස් වර්ග කිහිපයක් අපේක්ෂා කරන්නට පුළුවන්. පසුව දෙකෙන් පසු බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගල් සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුලන් නැති විය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාල්පනික දෙපාර්තමේන්තුව ජනතාවකින් ඉල්ලා සිටිනවා. දිවෙන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දිවෙනේ නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට වැසි වර්ග කිහිපයක් අපේක්ෂා කළ හැකියි. දිවෙන වටා සෙසු මුහුදු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. සුලන් හමන්නේ ඊසාන දෙසින් සුලගේ වේගය පැය කිලෝමීටර් 20-34ක් යනවා. දනවතානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk